කල මහිමි සඳ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමජ්ජ මහනිකායේ අනුනායක තුරන්දර ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ ප්‍රධාන අනුශාසක ත්‍රිපිටක විශාරද මහා කම්මඨානාචාර්ය ශ්‍රී ජිනවංශ ඥානාරාම වංශාවතංශ මහෝපාධ්‍යාය ශාසන ධජ සද්ධර්ම වාගීශ්වරාචාර්ය අති පූජනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේගේ පුණ්‍යාත්මී ජීවිතයේ උතුම් බෝසත් ගුණ මෙසේ ගෞරවයෙන් සිහිපත් කරමු. ලක්දිව බුදුසසුනේහි මෑත කාලයේ පහළ වූ පරියප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනයන් තුල මැනවින් තම උතුම් ප්‍රෝඥා ජීවිතය ඒකාලෝකමත් කරගත් පරාර්ථ වූ ලෝක ශාසනික මෙහෙවරෙහිද ජීවිතය කැප කළ මෑත ඉතිහාසයේහි බුදුසසුනේහි මුදුන් මල් කඩවන්ව වැඩ සිටි ගෞරවනීය නා උයනේ අරියධම්ම මහා ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමයට අපගේ ගෞරවපූර්වක උත්තමාංග නමස්කාරය වේවා. ලෝතුරු බුදුබවම පැතෝ ඒ මහා යතිවරයාණන් වහන්සේ අතිපූජනීය නා උයනේ අරියධම්ම පින්වත් නාහිමිපාණන් වහන්සේගේ උතුම් ජන්මදිනය නිමිත්තෙන් බෞද්ධ රූපවාහිනී නාලිකාව විසිරුවා හැරෙන ධර්ම දේශනාව සුපේශල ශික්ෂාකාමී පිළිවෙත් පිරූ අප උතුම් නාහිමිපාණන් වහන්සේ අතිපූජනීය නා උයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේට පැතුම් ලෝතුරු බුදුබවම ලැබේවා. ධම්මං සරණං ගච්ඡාමි
गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं आमभन्ते पानातिपाता वेरमणी सिक्खापदं समादियामि पानातिपाता वेरमणी सिक्खापदं समादियामि अदिन्नादान वेरमणी सिक्खापदं समादियामि अदिन्नादान वेरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचार वेरमणी सिक्खापदं समादियामि सुमिच्छाचार वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्टान वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्टान वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन सम्पादेतव्यम् आमभन्ते साधु 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 समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सङ्गमोक्तदम् धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता साधु 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 नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से साधु 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 चत्तारो मे भिक्खवे धम्मा सोतापत्ति फल सच्चे क्रियाय संवर्तन्ति कथमे चत्तारो सत्पुरुष संसेवो सद्धम्म श्रवणं योनिसो मनसिकारो धम्मानुधम्म पटिपत्ति इमे को भिक्खवे चत्तारो धम्मा सोतापत्ति फल सच्चि क्रियाय संवर्तन्ति इति साधु 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 श्रद्धावंत पिन्नतुनि तुम लोकाग्र वू भाग्यवत्तु अरिहत्तु सम्यक् संबुद्ध दश बलधारी सर्वज्ञ राजोत्तमयन् वहन्से सारा संख्य कल्पलक्ष्य सोलसा संख्य कल्पलक्ष्य विषय संख्य कल्पलक्ष्य मुलुले ही मनो प्रणिधान वाक प्रणिधान महा प्रणिधान वसें बोध संभार पुरा लोतुरा संबुद्ध राज्येट पमिन वदाले लोवसी जनताव देवलव मनुलव बंबलो संपत्व पमुनांट नवे සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත්ත කියන මේ ලෝකෝත්තර සතර මාර්ග සතරඵල නිර්වාණ ධාතුව සාක්ෂාත් කරවීම පිණිසමයි. එමේ සර්වඥන් වහන්සේ විසින් සෝවාන් වීම සඳහා
සකදාගාමී වීම සඳහා අනාගාමී වීම සඳහා අරිහත්ත්වයේ සඳහා ගමන් කළ යුතු පිළිවෙත් මාර්ග විවිධ ආකාරයෙන් විස්තර කොට දේශනා කරලා තියෙනවා ආබෝධ කරන්නන්ගේ පාසෝ පිනිස උපකාර වනු පිනිස උපනිෂේ වනු පිනිස නොයෙක් අයුරින් මේ මාර්ගඵල නිර්වාණය සාක්ෂාත් කරගැනීමේ පිළිවෙත් මඟ පාදා දීලා තියෙනවා ඒ සියල්ලින් පාදා දීලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැනයි එයින් මේ මාත්‍රකාකල සූත්‍ර පාඨය සෝතාපට්ටි සංයුත්තේ සඳහන් වෙනවා චත්තාරෝමී භික්ඛවේ ධම්මා සෝතාපට්ටි ඵල සච්චික්‍රියාය සංවත්තಂತಿ මානෙනි සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීමට සෝවාන් ඵලයට පැමිණීම පිණිස ධර්ම සතර උපකාරී වෙනවා හේතු වෙනවා වාසනා වෙනවා ප්‍රයෝජන වෙනවා කතමේ චත්තාරෝ ඒ ධර්මතා හතර කුමක්ද සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම ශ්‍රවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති මෙන්න මේ ධර්මතා හතරයි සත්පුරුෂාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරේ සහ ධර්මානුධම්ම ප්‍රතිපදාව ඉමේ කෝ භික්ඛවේ චත්තාරෝ ධම්මා සෝතාපට්ටි ඵල සච්ච කිරියාය සංවත්තಂತಿ මානිනි මෙන්න මේ ධර්මතා හතර සෝවාන් ඵලයට පැමිණීම පිණිස සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීම පිණිස සෝවාන් ඵලය ආබෝධ කර ගැනීම පිණිස සෝවාන් ඵලයට පැමිණ වාසය කරනු පිණිස හේතු උපකාර වේනවා එසේම සකදාගාමී මාර්ගඵල අනාගාමී මාර්ගඵල අරහත් මාර්ගඵල ප්‍රතිලාභයේ පිණිස මේ ධර්මතා අතර එසේම ප්‍රතිවෙන ඇති මෙම සූත්‍ර දේශනාවට ඇතුළත් තිබෙනවා දැන් අපි සලකා බලමු සෝතාපට්ටි මාර්ගඵල ප්‍රතිලාභයේ සඳහා උපකාර වන මේ ධර්ම හතර වචනේ කියන කොට අපට කාටත් පැහැදිලි එසේ නමුත් ඒවා අනුගමනය කිරීමේදී කොහොමද ප්‍රතිඵල අපට ලැබෙන්නේ කියන එක තේරුම් ගැනීම අවශ්‍යයි සත්පුරුෂ සංසේවෝ කියන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සත්පුරුෂ සත්පුරුෂ කියන මේ වචනය කල්යාණ මිත්‍ර කියන වචනයෙන් හඳුන්වනවා සන්තෝ පුරුෂෝ සත්පුරුෂෝ ශාන්ත පුරුෂයා කෙලෙසුන් නිවාගත් උතුමා සත්පුරුෂ නමින් හැඳින්වෙනවා ඒ සත්පුරුෂ කියන මේ වචනේද සූත්‍ර දේශනාවල විදාකාරයෙන් තෝරලා තියෙනවා යම් කෙනෙක් ඉතා පිරිසිදු පංචශීලය රකින්නවා නම් ඒ සත්පුරුෂය අනුන්වත් පංචශීලයේ දීතුවලා අනුනුත් පංචශීලයේ අනුගමනය කරවන්න සලස්සනවා නම් සත්පුරුෂේන සත්පුරුෂ තරෝ කියනවා ඒ කියන්නේ සත්පුරුෂයන්ගෙන උසස් පුජ්‍යලෙක් වෙනවා නමුත් මෙතෙන්දී මේ සන්තෝ පුරුෂෝ සත්පුරුෂෝ කිවෙම නෙමෙයි ඒට වඩා උසස් අර්ථයක් පළමුවෙන්ම අර්ථ කතාවල හඳුන්වනවා මාර්ගඵල නිර්වාණය ආબોධය සඳහා අපකාර වන කල්යාණ මිත්‍රයන් අතුරින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මග්‍රයි බුදුරජාණන් වහන්සේ තරම් සත්පුරුෂේ කල්යාණ මිත්‍ර උතුමෙක් වෙන ඇත්තේ නැහැ දිනක් අනද මහහිමියන් වහන්සේ විවේකීව ධර්මයේ සම්වර්ධනය කරද්දී හිතට පහළ වන සංකල්පනාව මේ බුද්ධ ශාසනය පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනය කැණී පවත්නේ භාග්‍යක්න කල්යාණ මිත්‍ර ඇසුර නිසයි කියලා හිතක් පහළ වුණා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණලා වැඳලා කියා හිටියා ස්වාමිනී මම මේ විවේකීව ධර්මයේ සම්වර්ධනය කරද්දී මේ මිහිතක් ආවා ඒක හරිද ස්වාමීනි මොනවාද ආනන්ද ස්වාමිනේ මේ බුද්ධ ශාසනයේ භාගයක් ඇඳී තියෙන කල්යාණ මිත්‍රයවද කියලා මට හිතුණා. ආනන්දේ එසේ නොකියව ආනන්දේ එසේ නොකියව ආනන්දේ මේ සීලම බුද්ධ ශාසනයේ පවත්නේ කල්යාණ මිත්‍ර සම්පත්‍ය උඩයි කියලා. ආනන්දේ තථාගතයන් වහන්සේ වෙත ඉපදීම ස්වභාව කොට ඇති සත්‍යය ඇවිල්ලා ඉපදීමක් නැති අමා මහ නිවන සාක්ෂාත් කරගන්න ජරාව ස්වභාව කොට ඇති සත්‍යයෝ තථාගතයන් වහන්සේ වෙත පැමිණ අජරාමර නිවනටපත් වෙනවා
වගේම ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ආදී සීල දුක්ඛයන්ගෙන් පෙළෙන සත්‍යය අනාදිමත් සසර පටන් ගෙන මේ දුක්ඛිත සත්‍යය තථාගතයන් වහන්සේ වෙත කල්‍යාණ මිත්‍ර සම්පත්තිය වෙත පැමිණලා ඒ සීල දුකින් අතෙමිදී සාන්ත නිවන් සුව සාක්ෂාත් කරනවා එනිසා මේ බුද්ධ ශාසනයේ භාගයක් නෙමෙයි සත්පුරුෂ මේ සම්පූර්ණයෙන්ම බුද්ධ ශාසනයේ පවත්නේ සත්පුරුෂයා උඩ කල්‍යාණ මිත්‍රයා උඩ කියලා පළමුවෙන් අනදමා හිමියන් වහන්සේට වදාලා එනිසා ලෝකයේ තියෙන ඉන්න සීලොම සත්පුරුෂයන් අතරින් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි යම් කිසි විදිහකින් බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්න නොලැබුණා නම් අග්‍රශ්‍රාවකයන් වහන්සේ ඊළඟට ඇසුරු කළ යුතු සත්පුරුෂ ආශ්‍රයයි එසේ නැතිනම් මහා ශ්‍රාවක 89ක් සිටියයි මහා ශ්‍රාවකයන් වහන්සේ ඊළඟට ඇති සත්පුරුෂ සම්පත්තියයි කල්යාණ මිත්‍ර ආශ්‍රයයි මහා ශ්‍රාවකයන් වහන්සේ නැති අවස්ථාවක පටිසම්විදාලා විරහතන් වහන්සේ ලැබෙනවා කල්යාණ මිත්‍ර සම්පත්තිය හැතිර මුල් තැනට පරිසම්විදාලා විරහතන් වහන්සේ නැත්නම් අභිඥාලාභී රහතන් වහන්සේ ඊළඟට ඉන්නවා ඒත් නැතිනම් සාතන් වහන්සේ ප්‍රකෘති රහතන් වහන්සේ ගණනෙනවා රහතන් වහන්සේ නමකුත් නැතිනම් අනාගාමීන් වහන්සේ ඒත් නැතිනම් සකදාගාමීන් වහන්සේ ඒත් නැතිනම් සෝවාන් ආර්යයන් වහන්සේ ඒත් නැතිනම් සුපේචල ශික්ෂාකාමී ත්‍රිපිටක ධාරී උත්තමයන් වහන්සේ නම එසේ නැතිනම් පිටක දෙකක් දරා ඉන්නේ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේ නමක්. ඒත් නැතිනම් එක පිටකයක් දරාගෙන ඉන්නේ සිල්වත් ගුණවත් උතුමන් වහන්සේ නමක්. එසේත් නැතිනම් ඒ ත්‍රිපිටක ධර්මයේ දරාගෙන නැත යම් කිසි කෙනෙක් සුපේසල ශික්ෂාකාමීව සමථේපස්සනා භාවනාන යෝගීව ආත්මය දමනය කරගෙන ඉන්නේ කල්යාණ මිත්‍රේ. මෙන්න මේ විදිහට කල්යාණ මිත්‍ර ආශ්‍රය අනුපිළිවෙලින් අන්තිම කෙනෙක් කෙලවර දක්වාම හඳුනලා තියෙනවා. ඒ අනුව සලකා බැලීමේදී කල්යාණ මිත්‍ර සම්පත්තිය නැතිව කවදාකවත් සෝහාන් වීමට නොහැකි බව දේශනාවේ සඳහන් වෙනවා. තවත් දුරට කල්යාණ මිත්‍ර සම්පත්තිය හඳුන්වන අභිධර්ම පිටකයේ ධම්මසංගණී නිකේප කාණ්ඩේ මෙහිම තත්ත කතමා කල්යාණ මිත්‍තතා ඒතේ පුංගලා සද්ධා සම්පන්න සීල සම්පන්න සුත සම්පන්න චාග සම්පන්න පඤ්ඤා සම්පන්න යා තේසම් පුංගලානං ආසේවන නිසේවන සංසේවන භජන සම්භජන බත්තේ සම්බත්තේ තං සම්පවංකතා අයං උච්චතේ කල්යාණ මිත්‍තතා මේ කල්යාණ මිත්‍රත්වය හඳුන්වන සූත්‍ර පාඨයක් අපි ධර්මයේ තියෙනවා මේ සඳහන් වෙනවා කල්යාණ මිත්‍රයා නම් කවුද යම් කෙනෙක් පිහිටි සද්ධාව තියෙනවා රත්නත්‍රයේ පිළිබඳව ධර්මයේ පිළිබඳව ගැඹුරට පිහිටි නොසලෙන සද්ධාාවක් යම් කෙනෙකු නම් ඒ සද්ධාවන්තයා කල්යාණ මිත්‍රයයි ප්‍රඥා සීලය අෂ්ටාංග සමන්වාගතව කරුණු අටකින්ම මනමින් පංච සීල ආදී වස්තමක සීල ඝාත දස සීල උපෝසත් අෂ්ටාංග සීල ආදී සීල ධර්මයන් එකක් එකක් ගානේ අංග 8කින් රකින්න තියෙනවා. ඒ විදිහේ අටාකාරයකින් නොබිඳ දක්නා වූ සීලවන්ත කෙනෙක් ඇත්නම් ඒ කල්යාණ මිත්‍රයෙක්. එවැගේම ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව මුල් පියවරේ සිට අරහත්ය දක්වා යෑතු ගමන් මඟ දන්න ධර්මයේ පිළිබඳව නිවන දක්වා ගමන් මඟ දන්න ශ්‍රත සම්පන්න කල්යාණ මිත්‍රයෙක්. එවැගේම තමාගේ අනුභවක අධිකාරිය දන් දෙන්න තරමට සමර්ථ වන නිර්ලෝභී වූ ත්‍යාගවන්ත කල්යාණ මිත්‍රයෙක්. එවාගේම සමත භාවනා විපස්සනා භාවනා එවාගේම කර්ම කර්මඵල විපාක හේතුඵල ධර්ම නාම රූප ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාද පဋාණ ප්‍රත්‍ය මේවා ගැන මනමින් දන්න විපස්සනා මාර්ගයේ මනමින් දන්න මඟඵල නිවන්සෝ සාක්ෂාත් කරගැනීමේ පිළිවෙත දන්න ඥානවන්ත උත්තමී මෙන්න මේ සද්ධා සීල ශ්‍රුත ත්‍යාග ඥාන ඇති උතුමන් අසුරු කරන් ලැබෙනවා නම් යා තේසම් ආසේවන භූම ආදරෙන් ආශ්‍රය කරනවා නම් නිසේවන නිතර ආශ්‍රය කරනවා නම් සංසේවන ගෞරවයෙන් සේවනය කරනවා නම් භජන භජනය කරනවා නම් සම්භජන ගෞරවයෙන් භජනය කරනවා නම් භක්ති ඒ කල්යාණ මිත්‍රයන්ද භක්තිමත් වාසය කරනවා නම් සම්භක්ති ගෞරව සම්ප්‍රයුක්ත භක්තිමත් වාසය කරනවා නම්
තන් සම්පවංගතා ඒ කල්යාණ මිත්‍රයන්ටම නැඹුරුව තමන්ගේ පිළිවෙත් පුරනවා නම් අයං උච්චති කල්යාණ මිත්‍රතා මෙන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය අත්‍යවශ්‍ය වෙනවා සීලය රකින්න කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා සමත භාවනාවෙන් උපචාර සමාධි අර්පණා සමාධි වඩන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා අභිඥා බල ලබන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා විදර්ශනා වීතියට බැස ගන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා සප්ත විසුද්ධිය අනුගමනය කරන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය අවශ්‍ය වෙනවා සංකාර උපේක්ඛා ඥානී සිට ඉහෙලට මාර්ගඵල ප්‍රතිලාභේ පිනිස මේ විදිහට කල්යාණ මිත්‍ර සම්පත්තිය තිසරණී සිට සීලාදි මුණ පූර්ණේ පතං අරිහත්ත්වයේ දක්වාම අත්‍යවශ්‍ය වෙන බව මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා ඊළඟට සද්ධම්ම සවණං සද්ධම්ම සවණං කියන්නේ මෙතන හඳුන්වනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද සවිසුද්ධ වූ ආදි කල්යාණ කියන්නේ මුලින් යහපත් මධ්‍යේ කල්යාණ මැදින්ද යහපත් රාගේ පරිවසාන කල්යාණ අගින්ද යහපත් මුලමඳාග අවස්ථා තුනම කල්යාණ ගුණයෙන් යුක්ත වුණා වූ අර්ථ සම්පන්න වූ ව්‍යඤ්ජන සම්පන්න වූ ਸਰව සම්පූර්ණ වූ සුපරිසුද්ධ වූ ශ්‍රී සද්ධර්මය අසූ යසෝ කෙනි සිතූ සිතූ කෙනි එවාගෙම බැලූ බැලූ කෙනි යදුණු යදුණු කෙනි තමන්ගේ සිත සනසවන සිතට කුසාසිත උනවන සිතට ආභෝධයක් ලබා ගත හැකි වෙන ඒ ධර්මය ඊටාම ගෞරවයෙන් සවන් දීලා හිතට දරා ගන්නවා හිස්සු තිබුණු භාජනයකට වතුර පුරවන්න වාගේ ධර්මයේ තමන්ගේ හිතට ඇතුළත් කර ගන්නවා සිංහ තෙල් කියන જાතිය බොහොම විනිවිද යනවා රත්තරම් භාජනයේ තිබුණොත් පමණ සිල් ඒ සිංහ තෙල ආරක්ෂා වෙනවා එවැගේම රත්තරම් භාජනයක සිංහ තෙල් තැම්පත් කළා වගේ දහම් පද ටික මාර්ගඵල නිවන දක්වා උපකාර වෙන දහම් පද ටික හිතේ දරා ගන්නවා එසේ දරා ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කරනවා අට්ටි කත්වා මනසේ කත්වා සම්බං චේතසෝ සමන්නා හරිත්වා ඕහිතසෝතෝ ධම්මං සුනාති කියන මේ උපදේශයට අනුව බණ ටික අහනවා අට්ටි කත් කියන්නේ දීර්ඝ සංසාරයේ සිහිනකින්වත් නොයසෝ විරු මේ අති උත්තර වූ ලොවේ ලෝතුන අසුව සලසා දෙන්නා වූ සුවිසුද්ධ වූ ධර්මයේ මට අහන්න ලැබුණා මේ උතුම් ධර්මයේ මගේ ජීවිතය ගැන නොතක රාගයම වෙනත් වෙනත් බාධාවන් නොතක මම ඉතාම ගෞරවයෙන් අහන්නට ඕනේ ඉතාම ගෞරවයෙන් මේකට සවන් දෙන්න ඕනේ කියන අවශ්‍යතාව හිතේ දරාගෙන කුසල ඡන්දයෙන් බණ අහනවා මනසිකාත්වා ධම්මං සුනාති කියන්නේ කියවෙන කියවෙන ධම් පදයක් පාසා හිතින් මෙනෙහි කරනවා මේ කියන්නේ මේ තේරුම මේ කියන්නේ මේ තේරුම මේ කියන්නේ මේ තේරුමයි කියලා ඒක තේරුම් වටහාගෙන වටහාගෙනම ඉන්න මනසින් මනාව සිහියේ පිහිටවාගෙන සවන් දෙනවා ඒ වගේම සම්බං චේතසෝ සමන්නාහරිත්වා ධම්ම සුනාති කියවෙන ධම් පදයක් පාසා මල් වඩම ගොතන්නක් මෙන් මුතු වෙලක් මුතු යට අමුණන්නක් මෙන් අතරක් නෑරේ දහම් පද දෙක හිතට ඇතුළත් කර ගනිමින් බණ අහනවා ඕහිත සෝතෝ ධම්ම සුනාති වට පිට බලන්නේ නෑ උඩ මිම බලන්නේ නෑ අතපය සලවන්නේ නෑ ඇසිපිය සලවන්නේ නෑ සමාධියේ සමයදිනු ධානයේ සමයදිනු යෝගාවචරයේ කවාගේ පාසු විහරණයෙන් ශරීරේ තල්පත් කරගෙන දේශවන්නමාගෙන අර මුලින් සඳහන් කළානේ සතරම් භාජනයේ සිංහතේ තන්පත් වෙනා වගේ තමන්ගේ මනසේ ධර්මයේ තන්පත් වෙන හැටේට සතෝ සම්පජානකාරීව සිහිනුවණින් යුතුව ධර්මයේ ශ්‍රවණය කරනවා මෙන්න මේ පිළිවෙලට ධර්මයේ ශ්‍රවණය කිරීම සීලවන්ත වීමට උපකාර වෙනවා සමත භාවනාවෙන් උපචාර සමාධි අර්පණා සමාධි අෂ්ඨ සමාපත්‍ය ලැබීමට උපකාර වෙනවා අභිඥා බල උපදවන්න උපකාර වෙනවා විදර්ශනාට බැස ගන්න උපකාර වෙනවා සප්ත විසුද්ධි අනුගමනය කරන්න උපකාර වෙනවා එවාගේ මාර්ගඵල ප්‍රතිලාභයට අත්‍යවශ්‍යව උපකාර වෙනවා මිනිසා සද්ධම්ම සවණම් යෝනිසෝ මනසිකාරෝ කියන මේ උතුම් ධම්ම පදය ගැනෙන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන්
සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තමාගේ හිත නිරන්තරයෙන්ම කුසාසියත් බාට පමුණවා ගන්නවා. කුසාසියත් බාට පමුණවා ගැනීම සඳහා සිතට අනදීල අදිෂ්ඨාන කරගෙන තියෙනවා මට ලැබෙන 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 සෑම අරමුණකදීම මම මගේ හිත පිරිසිදු වෙන කුසාසිතින් වාසය කරන්නෙ මි කියලා. ඇයට යමක් දැක්කා කනට යමක් අහුණා ගඳ සුවඳක් දැනුණා දිවට රස නිරස දැනුණා කයට සපෝ දුක්ඛ ස්පර්ශ දැනුණා හිතට යම් අරමුණක් ආවා හැම දෙයකින්ම තමගේ සිත කුසාසිත බාට පමුණවා ගන්නට පුරුදු කර ගන්නවා. මේක තියෙන යෝනිසෝ මානසිකාරය යෝනිසෝ කියන්නේ හැම දෙයකම මුල ගැන කල්පනා කරනවා නුවණින් කල්පනා කරනවා යෝනිසෝ අයෝනිසෝ කියන මේ වචන දෙක කාටත් නිතර අහන්න ලැබෙන වචන දෙක අයෝනිසෝ කියන්නේ නුවණින් තොරව යම් යම් දේවල් ගැන හිතනවා යෝනිසෝ කියන්නේ නුවණින් යුතුව තමාට ලැබෙන අරමුණකදී කුසාසිත පහල කර ගන්නවා ඒක හිතට පුරුදු වෙන පස්සේ අපේ సంతානයේ ජවන් වීති කියලා වීති සිද්ධ වෙනවානේ කුසල් හෝ අකුසල් ඒ ජවන් වීති වලට හරවන දොරටුවදී නිතරම හරවන්නේ කුසල චිත්ත වීතියකටමයි නිදසුනක් වශයෙන් අපි ගනිමු යම් කිසි ලස්සන මල් ගහක් දැක්කා කියලා කොහොම ලස්සන මල් ගහක් දැක්කා බොහෝ දිනක් අයෝනිසෝ මනසකාරයෙන් හිතන කොට හිතන්නේ හරිම ලස්සනයි මල් ගහ බොහොම ලස්සනයි මල් ගහ මාත් මෙහෙම එකක් හිතුවා ගන්න ඕන අන්න ආසාවක් හිතුණ නේද එතකොට අයෝනිසෝ මනසිකාරී යෝනිසෝ මනසිකාරී කියනකොට දැන් යම් කෙනෙක් හිතනවා මේ අනුන්ගේ මල් ගහක් දැකලා ලස්සන මල් ගහ ඕක පණුව කාපුවාවේ ඕක කුණු වෙච්චාවේ අන්න අයෝනිසෝ මනසිකාරී එතන ඊර්ෂ්‍යා සාගතේ දේශ මූල අකුසල් සිත් පහළ වුණා මේ අයෝනිසෝ මනසිකාරී යෝනිසෝ මනසිකාරී තියනාලේ කල්යාණ මිත්‍ර ඇසුරින් සද්ධර්මයේ ශ්‍රවණය කළ ඥානවන්තයා නුවණට අනුව කල්පනා කරනවා අනුන්ගේ මිදුලක මල් ගහක් හරි කොතන අයිතිකාරයෙන් නැති වැටක කැලෑවක මල් ගහක් හරි දැක්කනම් සාදු සාදු තුන් ලෝකයේම අපේ තථාගතයන් වහන්සේගේ ප්‍රතිසන්දි මංගල්‍ය උත්පත්ති මංගල්‍ය බුද්ධත්ව මංගල්‍ය ධම්මචක්ක මංගල්‍ය පරිනිර්වාණ මංගල්‍ය අවස්ථාවන් ඉදී අහසෙත් පොළවෙත් ජලයේත් දසදහසක් වල එකම මල් ආසනයක් වෙනිබාටපත් වුණා නේද? වාගේම කයින් වචනින් සිතිනුත් අති පරිසුද්ධ සංතාන ඇති ඒ උත්තරීතර ගුණ සම්පන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ මල් ගහේ සුවඳින් වර්ණින් යුතු මේ මල් රාසින් පූජා වේවා හිතෙනවා. කෙලින්ම යෝනිසෝ මනසිකාරී. ඊට වඩා ගැඹුරින් හිතෙනවා මේ මල ස්වල්ප වේලාවකින් සමහර අද දවසේම නැත්තම් හෙට නැත්තම් දාස් කීපයක් ඇතුළතදී මේ මල පරිවෙනවා මේ මල පරිවෙනවා මේ ලස්සන නැති වෙනවා මේ වර්ණ සංතාන නැති වෙනවා මේ සුවඳ නැති වෙනවා මේක තමයි අනිත්‍යස්වරය මේක අනිත්‍යයි මේ නැතිවීම නිසා මේ මලේම තියෙන පෙළෙන ස්වභාවයක් මේක දුක්ඛයි කෙනෙකුගේ අයිතියක් නැහැ ඒ වගේම අසාර නිස්සාරයි නිසා නැත්තයි ඒ වගේම නිත්‍ය සුභ සුඛ ආදී ස්වභාවයක් නැති බවන් බැවින් කෙලිකුල් බැවි අසුබයි අන්න ගැඹුරට නුවණ හැසිරෙව්වා යෝනිසෝ මනසිකාරී තවන්දරට මේ මල් ගහ දැකලම සමහර විට තමන්ට සසරදී විදර්ශනාව පුරුදු කරගෙන තිබුණා නම් මේ මල් ගහ මරමුණු කරගෙන ධ්‍යාන වඩන්න පුළුවන් විපස්සනා වඩන්න පුළුවන් මාර්ගඵල ලබන්න පුළුවන් පින්තුන් අහලා ඇති ඈත අතීතයේ පත්මාවතී විසවන් වහන්සේගේ කුමාරවරු 500ක් දෙන පොකුණේ මගුල් පොකුණේ පෙන් පහස් වෙනකොට වාස 7 8 10 12 ළමයි මේ මල් පිපිලා තියෙනවා දැකලා නෙළුම් මල් මා නෙල් මල් ඒවා අනිත්‍යත්වයේ මෙනෙහි කරලා පසේ බුදු වුණා එක වරටම කියලා අහලා ඇති නේද ඒ මොකද අනේ යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළ හැටි කෙනෙක් අපට බණිනවා දොඩනවා ඉතින් බොහෝ සෙයින් අයෝනිසෝ මනසිකාරයෙන් නම් ඉන්නේ කෙලින්ම හිතේ අමනාපයක් දේශයක් පැටිගයක් ඇති වෙනවා ව්‍යාපාදයක් ඇති වෙනවා නමුත් ඥානවන්තව හිත පුරුදු කරන එකනා යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා මේ බණින එකනා මගේ පෙර ජාතියේ අම්මා මගේ තාත්තා මගේ අයියා මගේ ලොකු තාත්තා ලොකු අම්මා අද ඉතින් මෙහෙ බැන්නතනේ මට කොච්චර ආදර කරන්නේ නැද්ද ඔය බණින එකනා මටම අම්මා වෙලා මටම පෙවූ කිරි සතර මහා සාගරයේ ජලයට වැඩි නේද
ओ यानि किन्हें कादम ही मबानिं तरन नपुरुने मंगे मविपाक वार्या मन सासर दी अम्मा टे बैन लेती है न ताक टे बैन लेती है न वैदी इतिहाने सिल तुन्ने गुनो तुन्ने मां बैन ला दोन लेती है न एक विपाक माटम यावा नी मटवागे में भाई ने किनाते मिजिपाक यक्नो वेवा में तनता निदुक वेवा निरोगी वेवा सुपत्ते वा दुखी में देवा निवंदकी वा केले हित पिरिस दुकर गान इतो यते योनि सुव मन सिकारे कवान दुरते गमुरते हिते ना दन में बानी ने किना बानी ने वेला योगे चित्त चायशुक धर्म ए तन में अतिवने नतिवना यानो अनित्यई ए अतिवने नतिन नाम रूप पेलेने बैविन दुखाई कैमति से नुपवत्ना निसा असार निसार निसा नत्ताय पिनिकुल बैविन असुभाई अन्न गमुरते हितुआ इलाट मम्मी आहान मगे दिसावन मे अरमुनु गन्ने चित्त संताने मे नाम रूप शनयाक पासाम ए तन में अतिव नतिव यानो अनित्यई ඇතිමින් නැතිමින් කලින දුකයි කැමතිසේ නොකමැති යන අනත්තයි පිළිකුල් බැවින් අසුබයි අන්න ගැඹුරටම යෝනිසෝ මනසකාරී හිතු හැටි ඉතින් හැම වෙලාවෙම තමන්ගෙත පිරිසිදුයිනි කොච්චර බැන්නක් කොච්චර අලාභයක් වුණත් කොච්චර අපහාසයක් වුණත් කොච්චර අගෞරවයක් වුණත් තමන්ගෙ හිත පිරිසිදු කරගත්ත ඥානවන්තකම නිසා මේක තමයි යෝනිසෝ මනසකාරී මේ වාගේ දොරටු හයත් ලැබෙන සෑම අරමුණකදීම සම්මුති වාසින් එක්ව මෛත්‍රිය එක්ව බුදු ගුණ එවගේ දෙයක් පරමාර්ථ වාසින් ත්‍රිලක්ෂණය විපස්සනාව මෙන්න මේ ක්‍රමයට හිත පුරුදු කර ගැනීමද කියනවා යෝනිසෝ මනසිකාරෝ දැන් එතකොට සත්පුරුෂ ශාස්ත්‍රයයි සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරයයි පිළිගැවුණු පුණ්‍යවන්තයා ඥානවන්තේ හැබෑම ඥානවන්තේ හැබෑම යෝගීවරේ හැබෑම නිවන් මඟ පියනගන්නේ ඕ ගමන් කරන්නේ කොහෙද වේ ධම්මානුධම්ම පටිපatti මෙන්න මේ ධර්මයේ තමයි දැන් ගමන් කරන්නේ ධම්මානුධම්ම පටිපatti කියන්නේ කුමක්ද ධම්ම කියන්නේ නවලෝතර ධර්මය සතර මඟ සතර ඵල නිවන මේ නවලෝතර ධර්මයට අනුව පවක්න අනුව ගමන් කරන මාර්ගයද කියනවා ධම්ම අනුධම්ම කියලා ධම්ම අනුධම්ම ධර්මයට අනුව පවක්න ධර්මයේ තමයි බෝධිපාක්ෂික ධර්ම 37 සීලය සමාධිය ප්‍රඥාව මේ තුනේ ඔය ඔක්කොම තියෙන. සීල සමාධි ප්‍රඥා කියන කොට බෝධිපාක් ධර්ම 37ම උතන තියෙන. ඒ මේ 37ක බෝධිපාක්ෂික ධර්මයන් තමයි මෙතන ධම්ම අනුධම්ම කියලා කියන්නේ. ඒ ධම්ම අනුධම්ම කියන මේ ගුණාංගය අපි අනුගමනය කරනවා අපි පිය නගනවා නැත්නම් තුන්දරෙන් හැසිරෙනවා. තුන්දරෙන් හැසිරෙනවා සීලය පුරන්න පුරන්න ධම්මානුධම්ම පටිපත්ති. එවගේම සමත භාවනා වඩන්න වඩන්න ධම්මානුධම්ම පටිපත්ති විපස්සනා ඥාන වඩන්න වඩන්න ධම්මානුධම්ම පටිපත්ති මේ ධම්මානුධම්ම පටිපත්ති වඩන්න වඩන්න අපි කොහොමද මේ පීවරෙන් පීර ඉදිරියට යන්නේ අභේ දිසාව නම් වූ අමා මහ නිවන් දෙසටයි ඒ අභේ දිසාව කියන නිවනට යන දොරටු හතරයි තියෙන්නේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කී ඔය අවස්ථාව තමයි මේ දැන් අපි සමීප කරගෙන යන්නේ කල්ප ගණන් කල්ප සිය ගණන් කල්ප දහස් ගණන් කල්ප අසංක ගණන් තිස්සේ මෙහෙම පේනඟල 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 තමයි යම් දාසක අපි මේ උතුම් නිවන් දොරටපත් වෙන්නේ මෙන්න මේක නිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා සෝවාන් වීමට නම් සකදාගාමි වීමට නම් අනාගාමි වීමට නම් අරහත්ත්වේ සාක්ෂාත් කරගනු පිණිස නම් කල්‍යාණ මිත්‍රාශ්‍රය කළ යුතුයි නිකං කල්‍යාණ මිත්‍රාශ්‍රය නෙමෙයි නිවනට උපකාරී වෙන අනුශාසනා කරන කල්‍යාණ මිත්‍ර සම්පත්තිය එවැගේම සද්ධාර්මයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සුපරිසුද්ධ වූ නිර්වාණගාමිනී ධර්මය අපි ශ්‍රවණය කළ හිතේ දරා ගන්නවා ඊළඟට යෝනිසෝ මනසිකාරය අනුගමනය කරනවා ඊළඟට දැන් තියෙන්නේ ධම්මාන ධම්ම පටිපත්‍ය යෙදෙන එකයි ධම්මානුධම්ම පටිපත්‍යයේ පිළිබඳව නිතර නිතර අපි කාට කාටත් අහන්න ලැබෙන දෙයක් බොහෝසින් කියවන දෙයක් තමයි කුමක්ද සීලය රකින්නේ කොහොමද සීලේ මුලමඳ ආගතුන් ආකාරයෙන් ආරක්ෂා කරෙන්න ඕන අකණ්ඩ අච්චිද්ද අසබල අකල්මාස බුජිස විඤ්ඤුපසත පරමාර්ථ සමාධි සංවත්තනික මේකයි අටාංග සමන්වාගත සුපරිසුද්ධ සීලය කියන්නේ පංච සීලයටත් ඔය අංග අට තියෙන්න ඕනේ ආජ්‍ය වස්තමක සීලයටත් ඔය අංගාට රකින්න ඕනේ. ඒ වගේම උපෝසත සීලය, ඝාත දස සීලය, සාමනීර දස සීලය,
කෝටි අසංග රූප සම්පදා සීලෙන් ඊට වඩා ඉහළ සීලයක් අය නෑනේ ලෞකික වශයෙන් ඒ සෑම සීලයක්ම මේ ගුණාංග 8ට අනුව රැකෙන්නට ඕන අකණ්ඩ කියන්නේ සීලය මුලින් අගින් කිසිසේ කිසිසේත් කැඩෙලා නෑ කෙලුට වෙලා නෑ ඉරිතරෙලා නෑ අත්කින්දල කියන්නේ මැදින් ශික්ෂාපද කැඩලා බිඳලා නෑ असमले पेलियत शिक्षा पद बिंदे अकालमास बिंदु बिंदु आगे तनिन 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 शिक्षा पद कर्ल बिंदे युक्त बुज्जिसे මතමේ සීලිය නිසා කවුරුත් වඳිත්වා මතමේ සීලිය නිසා හොඳට ගමන් මඟට ඉඩ දෙත්වා හොඳ ආසන දෙත්වා හොඳ යාන වාහන දෙත්වා එවාගේ මට ලාභ ලැබෙත්වා මගේ ව්‍යාපාරයේ දියුණුව වෙත්වා ඔය වාගේ මෙලොව වශයෙන් යන් යන් දේවල් පතන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නම්බු නාම මේවා පතන අන්න තණ්හාවටයි දික්කීටයි මාන්නයටයි අහු වුණා එනම් ඔහු දාසේ සීලයට දාසේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිසා මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කිසිවක් අපේක්ෂා නොකර සුපරිසුද්ධව නිර්වාණයම ප්‍රථ ප්‍රාර්ථනා කරගෙන සීලය රකින්න නම් ඒකට කියන අදාසව්‍ය සීලය කියලා. අදාසව්‍ය කියලා කියන්නේ දාසකමක් නැ, තණ්හාට දාස වුණේ නැ, මාන්නයට දාස වුණේ නැ, මිත්‍යා දෘෂ්ටියට දාස වුණේ නැ. එනිසා නිදාස් සීලය. නිවරදි සීලය. විවට්ටගාමිනී සීලය මේකට කියනවා බුද්ධිස්ස ආකාරයෙන් සීලිය රැකීම. ඊළඟට විඤ්ඤුප්පසත්ත කියන්නේ විඤ්ඤු කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා. අපි සීලය රකින්නවා. බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නමක් අපේ සීලය දිවසින් දැක්කොත් චේතෝපරිය නුවණින් අනුන්ගේ දක්නා නුවණින් දැක්කොත් සාදු සාදු ඉතා උතුම් ලෙස සීලය රකින්නවානේ රහසින්වත් මේ ශික්ෂාපද කඩා බිඳ ගන්නේ නැහැනේ සාදු සාදු කියලා උන්වහන්සේලා අද තුලින්ම සතුටු වෙනවා. මොකද උන්වහන්සේලා දන්
එයාගෙ මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා යම් ආකාරයකින්ද සීලය රැක්කේ ඒ ආකාරයෙන් සීලය රකින්න අන්න විඤ්ඤුප්පසත්ත සීලය කියලා කියන්නේ ඒකයි විඤ්ඤුප්පසත්ත බුද්ධානි ප්‍රඥාවන්තයන් විසින් ප්‍රසස්නා කරන ලද අනුගමනය කරන ලද වගේම අනුණ්ඩ කියලා දෙන ලද සීලය මේ විඤ්ඤුප්පසත්ත සීලය ඊළඟට අපරාමර්ථ සීලයක් වෙන්නේ කොහොමද අපරාමර්ථ කියන්නේ තණ්හා දිට්ඨි දෙකෙන් අල්ලා නොගත් සීලයයි මට මේ සීලය නිසා මීළඟ ආත්ම භාවය උත්තාම උසස් දිව්‍ය සම්පත්තිය ලැබෙන්න දිව්‍ය රාජ්‍යයක් වෙන්න ඕනේ උසස්ම දිව්‍යාංගනාවක් වෙන්න ඕනේ මට මේ සීලය නිසා බඹලෝ යන්න ඕනේ මට මේ සීලය නිසා ඉදිරි අනාගතයේ චක්‍රවර්තී වෙන්න ඕනේ මේ වාගේ අති අනාගත සම්බන්ධ යම් යම් දේවල් ප්‍රාර්ථනා කරනකොට අන්න තණ්හාවයි දිට්ඨියයි ඒවට කියන්නේ උපාදාන කියලා තණ්හාවයි දිට්ඨියයි දෙකෙන් අල්ලගත්තා නම් එකට කියනවා පරාමර්ථ සීලිය අල්ලගත්තා ග්‍රහණයට අහු වුණා එහෙම නැත්නම් මගේ මේ සීලය මනුලෝ සම්පත් පිණිස නෙමෙයි දෙව්ලෝ සම්පත් පිණිස නෙමෙයි බඹලෝ සම්පත් පිණිස නෙමෙයි ධ්‍යාන මාත්‍රයකින් අභිඥා මාත්‍රයකින් නැවැත්ම පිණිස නෙමෙයි මම මේ සීලය රකින්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ආબોධ කළේ ගාමීර චතුරාරි සත්‍ය ආબોධයෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරන්නටයි එකම හිත නිර්වාණ ආબોධය මෙන්න මේ නිර්වාණ ආબોධයේ පිණිසම තණ්හා දිට්ඨි දෙකට යටත් නොවි ග්‍රහණයට හෝ නොවි රක්නා සීලය දිකේන අපරාමර්ථ සීලය ඊළඟට සමාධි සංවත්තනික සමාධි සංවත්තනික කියලා කියන්නේ දැන් මුලින් සඳහන් කළ ආකාර හතින් සීලය මැනවින් ආරක්ෂා වෙනකොට වාරිලා හිතා හිත සමාධි වෙනවා නැගිටලා හිතා හිත සමාධි වෙනවා හිතගෙන හිතයක් නැහැ හිත සමාධි වෙනවා ඉදමින් හිතා හිත සමාධි වෙනවා මක් නිසාද හිතට විපලිසරයක් දෙන්නේ නැහැ පසුතැවිල්ලක් නැහැ මං අතින් මේ වරද සිද්ධ වුණා කියලා පසුතැවිල්ලක් එන්නේ නැහැ අන්නේ නිසා ඔහුගේ සිත සමාධි වෙනවා ඒක සමාධියට පදනමක් මහ පොළොව පිහිට කරන්නේ මේ ගොඩනැගිලි ඉදි කරන්නේ අපි ඉරියව් පවත්න්නේ මහ පොළොවේනේ ඥානවාන දුවන්නේ මහ පොළොවේනේ ඒ වාගේ අපේ උසස් ගුණ පෝෂණයට මේ සීලය පදනම වෙනවා පිහිට වෙනවා නිසයක ආදි කල්යاني කියලා හඳුන්වනවා
මේක ධම්මානු ධම්ම ප්‍රතිපදාවක් ඊළඟට සීලය පිහිටලා සීල විසුද්ධිය පිහිටා ඉඳගෙන චිත්ත විසුද්ධිය වඩනවා කොහොමද චිත්ත විසුද්ධිය වඩන්නේ කල්යාණ මිත්‍ර උපදේශ ඇතුව සමත භාවනාවක් තෝරගන්නවා තමාගේ චරිතයට අනුරූපව චරිතයට අනුරූපව සමත භාවනාවක් තෝරා ගැනීම ඉත අවශ්‍යයි මක්නිසාද වේසමාසින වේ පහසු පහසුවෙන් උපචාර සමාධි ධ්‍යාන සමාධි උපදවන්න පුළුවන් වෙන එක කොටයි සමාධි භාවනාව කොම 40ක් තියෙනවා ඒ 40න් 10ක් උපචාර ධ්‍යාන පමණයි ලැබෙන්නේ අනිත් 30න්ම පුළුවන් අර්පණා ධ්‍යාන උපදවන්න එිනොත් කායගත සතිය පටික්කෝල වශයෙන් සහ අසුබ ලසාසුබයෙන් පුළුවන් ප්‍රථම ධ්‍යාන උපදවන්න පමණයි මෙත්තා කරුණා මුදිතා මුදිතා කියන තුنين පුළුවන් වෙන්නේ ධ්‍යාන තුනක් තුනක් පමණක් උපදවන්නයි උපේක්ඛා බ්‍රහ්ම විහරණයෙන් පුළුවන් හතරෙනි ධ්‍යානයේ පමණක් උපදවන්න ආනාපාන සතියෙන් පුළුවනේ රූපාචර ධ්‍යාන හතරම උපදවන්න පුළුවන් දසකචනියෙන් අතුරින් නවයකින් පුළුවන් අෂ්ඨ සමාපත්තියම වඩන්න දාවෙනි කසිනින් පුළුවන් රූප ධ්‍යාන හතර පමණක් උපදවන්න ඉතින් මේවා නිසි ගුරු ඇසුර ඇතුව අනුරු අනුපිළිවෙලින් දිනු කරගත්තොත් අර සීලවන්තයාට පුළුවන් උපචාර කර්මස්ථාන 10ම වඩන්නත් පුළුවන් උපචාර ධ්‍යාන පිහිට කරගන්න. ඊළඟට රූපාචර ධ්‍යාන හතරම අර කර්මස්ථාන 26ට වඩලා උපදවන්න පුළුවන්. ඊළඟට අරූප ධ්‍යාන හතරත් උපදවන්න පුළුවන්. ඒ කියන්නේ උපචාර සමාධිය චිත්ත විසුද්ධිය. රූප ධ්‍යාන හතර චිත්ත විසුද්ධිය. අරූප ධ්‍යාන හතර සහිත අස සමාපත්තිය චිත්ත විසුද්ධිය. ඒකට චිත්ත විසුද්ධිය කියන්නේ හිතේ නිතර 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 පහළ වෙන පංච නීවරණ සහ නොයෙක් නොයෙක් විදිය අකුසල සිතිවිලි පහළ වෙන්නේ නැහැ. හිත නිරන්තරයෙන් බොහොම සංසුන්ව සමාධිගතව පවත්වා ගන්න පුළුවන් මේ චිත්ත විසුද්ධිය කියන ධ්‍යාන සමාපatti වැඩිමින්. තවන් දුරට උපදෙස් ලබා ගන්නවා නම් අභිඥා බල පහක් උපදවා ගන්නවා ලෞකික වශයෙන්. ඉද්ධිවිද ඥාන දිබ්බසෝත ඥාන පරිචිත්ති විජානන ඥාන පුබ්බේ නිවාස ඥාන දිබ්බචක්කු ඥාන මේ පහට කියන ලෞකික අභිඥා කියලා මේවත් අවශ්‍ය වෙනවා අපේ මහා බෝසතාණන් වහන්සේ බුදු වෙන වෙලාවේ ඔය ගුණාංග ඔක්කොම දරාගෙන තමයි බුද්ධත්වයට පත් උනේ උනාස ආනාපාන සතියෙන් පටන් ගත්තා ආනාපාන සතියෙන් පටන්ගෙන රූප ඥාන හතර උපදවලා ඉතිරි සීලෝම කර්මස්ථාන ඒ කියන්නේ ධ්‍යාන වෙන කර්මස්ථාන සියල්ලම සම්පූර්ණ කළා සම්පූර්ණ කිරීමෙන් දැන් අෂ්ඨ සමාපatti ලාභයේද කරුණා කුබ්බේ නිවාස ඥානයේට ඉතින් අතීත භව සංසාරයේ කල්ප අසංග ගණන් ඈතට 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 බැලුවා හේතුඵල ධර්මතාව අනුව මේ ස්කන්ධ පරම්පරාව අනුපිළිවෙලින් ප්‍රවතුන ඇති පෙනී යන කොට දෙවියෙක් මෙව්වා නෙමෙයි ඉදී අතගත්තා නෙමෙයි මෙන්න මේ හේතු නිසා අවිද්‍යාව නිසා එවගේම තණ්හාව උපාදානය සංස්කාර කර්ම කියන හේතුකා නිසා නැත් ප්‍රතිසන්දි ගන්න ඇති ප්‍රතිසන්දියේ පටන් ඉතින් නාම රූප එවගේම ආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන කර්ම භව උපපත්ති භව ජාති ජරා මරණ අපේ ඇති පේලියට පේලියට ඉතාම පැහැදිලිව දැකගත්තා ඉතින් මේ අභිඥාව නිසාන දැකෙන්න පුළුවන් උනේ ඊළාට මධ්‍යම රාත්‍රියේදී දෙමචක්ඥානෙන් බැලුව අතීත දවස් 7යි අනාගත දවස් 7යි මේම මරණ උපදින සත්‍යයන් සුගති දුගති යන සත්‍යයන් කුසල අකුසල කරන සත්‍යයන් සෝබන අසෝබන සත්‍යයන් හිතෙන ඇති වස්තුම් අබටක් පමණක්වත් හිතෙන ඇතුව සියල්ලම දැකගත්තා ඒ සියල්ලම දැකගෙන දැන් මේ භාග්‍යතුන් වහන්සේට පුළුවන් වුණා හේතුඵල ධර්මයේ සියල්ලම මනවින් තෝරාගෙන විපස්සනාට යොමු වෙන්න මෙන්න සමත භාවනාවේ තියෙන ප්‍රයෝජනීය මේකයි සමත භාවනාවෙන් චිත්ත සමාධිය ශක්තිමත් කරගෙන ඒ සමතෙන් ලබාගත් සමාධි ආලෝකය හරවන විපස්සනා ඥාන ආලෝකයකට ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ සිද්ධ කළේ පටිච්ච සමුප්පාදයේ විපස්සනාට ගැනීමයි පටිච්ච සමුප්පාදයේ විපස්සනාට නානා ආකාරයෙන් සිවුන් සිවුන් ආකාරයෙන් මෙනෙහි කරන යනකොට දසදහස ලෝක ධාතු වල දසදහස සූර්ය මණ්ඩල උදා වුණාට වඩා පුදුම විදියේ විදර්ශනා ඥාන ආලෝකේ පහළ වුණා. ඒ විපස්සනා ඥාන ආලෝකේ පදනම් කරගෙන අනුපිළිවෙලින් සම්මර්සන ඥානය, උද්‍යාවියේ ඥානය, භංගානුපස්සනා ඥානය, බාතුපාට්ඨාන ඥානය, වාග්යම ආදීනව ඥානය, නිබ්බිදා ඥානය, මුංචිතුකම්මිතා ඥානය, පරිසංකානුපස්සනා ඥානය, සංකාරුපේකා ඥානය, ඉත
ඉතාමත්ම දීප්තිමත් ලෙස නුවණින් බලමින් බලමින් වඩමින් වඩමින් හිතේ විපස්සනා ඥාන මුදුනටපත් වෙලා ඒ එකම ආසනයේදී සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත කියන මේ සතර මාර්ග ඵලානුක්‍රමයෙන් වාසනා සහිත වූම සකල ක්ලේශයන් නැත නූපදනාසේ දුක්ඛය සමුදය නිරෝධය මග්ගය චතුරාර්ය සත්‍ය ධර්මයේ සර්ව ප්‍රකාරයෙන් ඉතිරිවක් නැතුවම සර්වඥතා ඥාන ප්‍රතිලාභය සමගම ආબોධ කරගන්න සමර්ථ වුණා. මේ සිද්ධියේ මා පොළොවට දරන්න බැරි වුණා. එක සක්වලකට නෙමේ සක්වල දසදහසක් කම්පා වෙන්න පටන් ගත්තා මේ සිද්ධිය වෙන වෙලාවේදී. මේක ආචාර්ය සිද්ධියක් සීනි බුදුවරයන් වහන්සේලාට පමණයි අවස්ථාව සිද්ධ වෙන්නේ. ඒ සාරවත්ඥන් වහන්සේ මෙන්න මේ විදිහටයි ලෝකෝත්තර සතර මාර්ගඵල තෙක් අර ධම්මානුධම ප්‍රතිපදාව යෙදුනේ. එනිසා බෞද්ධයන් වශයෙන් ගිහිපැවදි හැමදෙණෙකුම අනුගමනය කළොත් පිළිවෙත තමයි සීල විසුද්ධිය පළමෙන් මනවෙන් පිහිටාගෙන චිත්ත විසුද්ධිය මනාව දිනු කරගෙන චිත්ත විසුද්ධියෙන් විපස්සනාට හැරෙන දොරටු තුනයි තියෙන්නේ. උපචාර සමාධියේ පිහිටා විපස්සනාට බැස ගන්න පුළුවන්. රූපාචර ඥාන අතර හෝ කීපයක් හෝ ලබාගෙන විපස්සනාට යොමු වෙන්න පුළුවන්. අරූප ඥාන අතර උපදවාගෙන විපස්සනාට පිවිසෙන්න පුළුවන්. විපස්සනාට පිවිසීමේදී මුලින්ම සිදු කරන ලබන්නේ තමා ලබාගත් එක්කෝ ඕදාත කසනා චතුර්ථ ඥානෙ එවාගේ ආලෝක කසිනේකට සම්බන්ධ වෙදෙලා එයින් නැගිටලා එහි තියෙන පටිභාග නිමිත්ත ආලෝකයේ මේ අපේ පංචස්කන්ධයට විහිදුණා. පංචස්කන්ධයට විහිදුණුකොට දැන් සමත මනසිකාරයක් නෙමෙයි ගන්න විපස්සනා මනසිකාරය. මේ පංචස්කන්ධයට යොමු කළ බලනකොට මේ ඇඟ අත පය ඉස කිසිවක් නෙමෙයි පේන්නේ. මේක නිකන් සුදු පාට අවකාශයක් වගේ පේන්න පුළුවන්. තාවදුරට ඒ කාලුවකින් නෝනින් බලාන යනකොට මේක සිවුන් 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 විදිහට අර මදුරු දැලක කොටු කොටු වගේ ඊටත් වඩා සිවුම් විදිහට කොටු කොටු පේන්න පටන් ගන්න. ඊළඟට හිතේ ඇති වෙනවා ඒ කොටු ඇතුලේ පේනවා ලක්ෂණ 12කින් යුත් සතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතු දකින් ලැබෙනවා. සතර ධාතු තුල තියෙනවා තවත් හතරක් වර්ණ ගන්ධ රස ඕජා කියලා සුද්ධ ආස්තක රූප පේන්න පටන් ගන්නවා. මේවා පේන්න පේන්න විදර්ශනා කරන්නේ තාම මේ සොයනවා. ඊළඟට ගන්නවා හෘද වස්තු රූපේ වෙත ආලෝකේ. හෘද වස්තු රූපේ තියෙනවා දැන් පේන්න දකින් ලැබෙනවා මේ වගේ මිටි මිටි කලාප කලාප කෝටි ප්‍රකෝටි ගානක් පාල වෙන හැටි. එතන තියෙන ප්‍රධාන කලාප හයක්. කාය දශක භව දශක වัตතු දශක චිත්තජ සුද්ධාස්තක උත්තජ සුද්ධාස්තක ආහාරජ සුද්ධාස්තක කියලා රූප කලාප හයක් තියෙනවා. රූප වාස් රූප වාසයෙන් 54ක් තියෙනවා. ඒවා පේලි 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 51ක පේලි පේලි තියෙනවා. එනිසා කෝටි ප්‍රකෝටි ගණන් රූප උපදිනවා බින්දිනවා දකින්න හැකි වෙනවා. ඊළඟට චක්ඛු ප්‍රසාදයට යොමු කරන රූප කලාපහයි, සෝත ප්‍රසාදයේ රූප කලාපහයි, ධාන ප්‍රසාද රූප කලාපහයි, ජීව ප්‍රසාද රූප කලාපහයි, කාය ප්‍රසාද රූප කලාප පහයි තියෙන්නේ. ඊළඟට ජීවිත ඉන්ද්‍රිය නවක රූප ආමාශයේදී සොයා ගන්න. ඕම රූප කලාප අටක් තමන්ගේ సంతානෙ හොයා ගන්න. ඕම කර්ම කර්මජ රූප. ඊළඟ චිත්තජ රූප වශයෙන් ගන්න තියෙනවා අට ආකාරයකට. උතජ රූප වශයෙන් ගන්න තියෙනවා හතරක්. ආහාරජ රූප වශයෙන් කලාප දෙකක් ගන්න තියෙනවා. සියල් එකතු කළොත් 23ක් වෙනවා. අපේ අභිධර්මන්ත සංඝය කෙටියෙන් කියලා තියෙන්නේ 21යි. ඒක තමයි මේ බෙදීමට යනකොට 23ක් අහු වෙනවා. මෙන්න මේ විදිහට රූප කලාප දෙක තමන්ගේ ආත්ම సంతානේ නැවත 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 බලනවා. බාලා ඊට පස්සේ තමන් වාඩි වෙලා ඉන්න ආසනවල තමන් දරාගෙන ඉන්න ඇඳුම් පැළඳුම් තීවර ආදී වස්තුවල බාහිර මේ ගස් කොළන් වල මහා පොළවේ ගුම් පර්වතවල කොම රූප වලරෝ ඊළාට හිතන්නේ ඇති සත්‍යයන්ගේ సంతානතල රූප සංසන්දනයේ කොට බලනවා. ඒ ඉන්න නැති ඊළඟට නාම ධර්ම බලනවා. නාම ධර්ම තමන්ගේ సంతානේ චිතචෛසික ධර්මයන් කුරුදි වස්තුවේ පහළ වෙන ඊට බලනවා. තමන් සමයදිනු ධානයේ සමයදින ධානාංග බලනවා. එවගේම දොඩට වායේම පහළ වෙච්චේ කුසල චිත්ත වීති බලනවා. අකුසල චිත්ත වීති බලනවා. මේම චිත්තක්ෂණයක් ගානේ වැඩ කරපෑටි බලනවා. බාහිර සත්ත්ව సంతාන තුල චිත්ත වීති බලනවා. මෙහෙ බැලුවාම අඥත්ත බහිද්දා නාම රූප දෙක දැක්කා. ඊළඟට එක එක නාමයක එක එක රූපයක තියෙන ලක්ෂණ රස පච්චුපට්ඨාන ප්‍රදට්ඨාන මේවා බලනවා. එයින් නොනැති හේතුඵල ධර්ම බලනවා. ඔය ටික ඔක්කොම බැලීමේදී
ඥාත පරිඥා කියන්නේ ඒවා නාම රූප දැක ගැනීමේ ආબોධය ලැබුණා. ඊළඟට ඇරෙනවා තීර්ණ පරිඥා සඳහා විපස්සනා. දැන් තමයි විපස්සනා කරන්නේ. ඒ කියන 40 ආකාරයකට බෙදාගෙන එක එක රූපයක් එක එක නාමයක් චත්තාලීස ආකාර විපස්සනාට නම් වල අනිත්‍ය ලක්ෂණ 10 දුක්ඛ ලක්ෂණ 25 අනාත්ම ලක්ෂණ 5 එකක් එකක් ගන්න සම්මර්ෂණය කරනවා. ඔය සම්මර්ෂණය කරන යනකොට තමයි උද්‍යාවේ ඥාන 15 වෙන්නේ. උද්‍යාවේ ඥානයේදී ඉසි ගුරු ඇසුර නිසි ගුරු උපදේශ ලබාගෙන ජය ගන්නවා. ඒකට කියන්නේ මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඊළඟට යනවා බංගානුපස්සනා ඥානෙ වඩන්නේ තින්දි තියෙනවා රූප කලාප දකින ආකාර හතක් රූප සප්තක. නාම කලාප දකින අවස්ථා හතක් තියෙනවා නාම සත්‍යක කියලා. ඔයකෙන් 14 ආකාරයෙන් නාම රූප විපස්සනා කරමින් විපස්සනා ඥානයත් විපස්සනාට ගන්න. ඊළඟට තමයි ධාතුපට්ඨාන ඥාන, ඊළඟට ආදීනව ඥාන, නිබ්බිදා ඥාන, අධි ඥාන පරම්පරා පේලියට පේලියට හිතේ දිනු වෙනවා. එම ගිල සංකාරපේක්ඛාවට යනකොට බොහෝ දෙනෙක් හිතෙනවා දැන් නම් මං සෝවාන් වුණා කියලා. දැන් නම් මං සෝවාන් වුණා දැන් හරි කියලා හිතෙනවා නෑ සෝවාන් වුණා නෙමෙයි. එතෙන්දි තියෙන්නේ සංස්කාරයන් සෙවීමේ නිරත වීම නැවතුණා. එතෙන්දි හිත බලවත් චිත්ත සමාධියකටපත් වෙනවා. බලවත් චිත්ත සමාධියටපත් වෙලා හරියට චතුර්ථ ඥානයට වගේ නැත්නම් අරූප ඥානයට වගේපත් වෙනවා. කිසිම ආරමුණක් ගන්නෙ නෑ. බොහොම පිරිසුදු සාන්ත ස්වභාවයක් ඇති වෙලා දැන් මේ පැත්තේ සංස්කාර අනිත් පැත්තේ නිබ්බාන කියන මට්ටමටම එනවා. හැබැයි මේ තත්ත්වේ නැවත 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 හිතේ පුරුදු කරන්න තමයි ඊළඟට සෝතාපට්ටි මාර්ග චිත්ත වීතේ උදාවනවා. ඉකිතාම වාසනාවන්ත මොහතක්. ඒ කියන්නේ හිත භවංග ප්‍රතිත වෙලා නැගිටලා මනෝද්වාරා වර්ජන සිත පහළ වෙනවා. ඔය මනෝද්වාරා වර්ජන හිතෙන් ගන්නෙ එතෙන්දී එම මාර්ග චිත්ත වීතියට අරමුණු වෙන අරමුණක්. ඒ කියන්නේ රාමයක් හෝ රූපයක්. ඊළඟට පරිකරම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියලා කාමාචර ඥාන සම්ප්‍රයුක්ත ජවන්සිත සතරක් පහළ වෙන බොහෝ සෙයි. ඒ සිත් සතරෙන් තුනක් පරිකරම උපචාර අනුලෝම තුන අරමුණු කරන්නේ විපස්සනාට ගන්න අරමුණක්. ඒ කියන්නේ නාමයක් හරි රූපයක් හරි අරමුණු කරගෙන තමන් හිතේ ශ්‍රද්ධාව නම් අධික අනිත්‍යයි 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 කියලා වැටහෙනවා. තමන් හිතේ සමාධිය නම් අධික දුක්ඛයි 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 කියලා වැටහෙනවා. තමන් හිතේ තියෙන ප්‍රඥාව නම් අධික අනාත්මයි 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 කියලා වැටහෙනවා. ඔය වැටහීම සිදු වෙන්නේ තමන්ගේ සිතේ දියුණුවටපත් වූ තිබෙන ඉන්ද්‍රිය ධර්ම තුන අනුව ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඔය අවස්ථාවට කියනවා විමෝක්ෂ මුඛ කියන වචනය. මාර්ගයට ඵලයට නිවනට පත් වෙන දොරටුව. ඔකට කියනවා අනුලෝම ඥානයි කියලා කියන ওই ඥාන තුනට. තවත් කියනවා තීක්ෂණ අනුලෝම ඥානයි කියලා. ඉතින් ඔය කියන අවස්ථා තුනටපත් වුණාම ඊළඟට පහළනවා ගෝත්‍ර භූෂිත. ගෝත්‍ර භූ කියන්නේ ප්‍රතුජන ගෝත්‍රයේ මැඩගෙන ආරි ගෝත්‍රයට යොමු වෙන තැන. ඒක විපස්සනා කරනවා නෙමෙයි නිවන අරමුණු කරනවා. නිවන් දැකීමට ආවර්ජනා කළා වගේ තමයි ගෝත්‍ර භූ සිතින් කරන්නේ. ඊළඟට සෝතාපට්ටි මාර්ග චිත්තය. එක වලයි පහළ වෙන්නේ. සෝතාපට්ටි මාර්ග චිත්තයේදී විදුලි ශෙනයක් වාගේ කවදාකවත් නොදුටුවා වූ නිර්වාණ ධාතුව අරමුණු කරනවා. එතකොටම දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, මාර්ග සත්‍ය භාවනා වශයෙන් වැඩෙනවා. ඊළඟට සෝතාපට්ටි ඵල සිත් තුනක් පහළ වෙනවා. ඵල සිත් තුනෙන් කියන්නේ එකට කියන්නේ මාර්ගානන්තර ඵලය කියලා. එනිසා සෝවාන් මාර්ගයේ සමාධියට කියන ආනන්තරික සමාධිය කියලා. සමාගේ ප්‍රවැත්මට අනුතරව ඵලයේ ගෙද දෙනවා. ඊළඟට හිත භවංගපතිත වෙනවා. භවංගපතිත වෙලා යන ප්‍රත්‍යවේක්ෂ ඥාන වීති පේලි හතරක් පහ. තමා ලබාගත් මාර්ගය, තමා ලබාගත් ඵලය, තමා අරමුණු කරගත් නිර්වාණය ඊළඟට සමාධියට නුවණ ඇති අයට වැටෙනවා. මෙච්චර කෙලෙස් නැති වුණා. මෙච්චර කෙලෙස් ඉතුරුව තියෙනවා කියලා පස් ආකාරයකට. හැබැයි එක චිත්ත වීතියක් නෙමෙයි. එක්ඥානී චිත්ත වීතිය 10000 ගණනක් දුවන ඔය අතරතුර. ඒතකොට තමයි යෝගාවචරය දැනගන්නේ මම ඒකාන්තයෙන්ම සෝවාන් ඵලයටපත් වුණා කියලා. ඒ අර ගුරුවරයා කිව්වට නෙමෙයි. අර මුලින් ලැබිච්ච චිත්ත සමාධිය නිසා නෙමෙයි. මේකෙන් අවස්ථාව ලැබෙන්නටම ඕන සෝවාන් භව ස්ථාවර වෙයි. ඒ ගණන් කියන එක නෙමෙයි තමාගේම නුවණට අරමුණු වෙනවා. ඉතින් ඔය කියන தත්ත්වයට ආවම ඒ
සෝතාපන්න ඵලයට පත් වූ උත්තමයන් වහන්සේ දැන් සෝවාන් ආර්යයන් වහන්සේ. උන්වහන්සේ ඊළඟට ඒ ප්‍රතිවේක්ෂා ඥාන වේතියට අනුතුරුවම පටන් ගන්නා උද්‍යාවේ ඥාන දල විදර්ශනාව. තමාගේ ශක්තිය තියෙනවා නම් හේතු සම්පත් තියෙනවා නම් අයමත් විපස්සනා ඥාන පටන් ගන්න. පටන්ගෙන යනකොට අර වගේම සකදාගාම මාර්ග චිත්ත වීති පහළ වෙනවා ඒ විදිහට. ඔයාගේම ඊළඟට විපස්සනා කරන යනකොට අනාගා මාර්ග චිත්ත වීති පහළ වෙනවා. තාන්දරට වැඩ කරන යනවා නම් එකාසනේම අට්ඨර්ග චිත්ත වීති පහළ වෙනවා. මේවා ඉතින් මේ කෙටි වචනෙන් කිව්වට බෑ මේක බොහෝම ගැඹුරු අවස්ථාවක්. මේක නැවත 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 හිතා බලන්නට නුවණින් තේරුම් ගන්නට ඕනේ සාකච්ඡා කරන්නට ඕනේ භාවනාවයි දෙන්නට ඕනේ. මේදීට වඩාගෙන ගියන එකනා තමයි නියම ආර්යයන් වහන්සේ නියම සෝවාන් ආර්යයන් වහන්සේ සකදාගාමීන් වහන්සේ අනාගාමීන් වහන්සේ රහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ. හේතු සම්පත් අතුව තමයි ඊළඟට අභිඥාලාභී නැත්නම් පටිසම්භිදා ඥානලාභී වෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක දහම් දෙසුවා. සංසාරේ කල්ප 100000 ගණන් තිස්සේ නුවණ දියුණු කළ පාරමී පිරු අයට දහම් පදයක් ඇසූ පමණින්ම ඔය කියන මාර්ගඵල ප්‍රතිලාභය කරගෙන තියෙනවා. අද කාලේ මේත්ව දුර්ලභයි. අද කාලේ හැම කෙනෙක්ම නිය කුජලයන් නැතිට හිතන්න පුළුවන්. උද්ගති තාත්මිකේන බණ පදයක් මාත්‍රුගා කළ පමණින් මගඵල නිවන් ලැබුවේ කද සොයා ගන්න දුර්ලභයි. විපංචිතාත්මිකේන බණ පදයක් විස්තර කරද්දී මාර්ගඵල ලැබුවාය අද දුර්ලභයි. නිය කුජලෝ ඉන්න පුළුවන්. නිය කියන්නේ ධර්මාශ්‍රවණය කරලා සීලේ පටන් ප්‍රතිපත්ති වල යෙදিলা 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 සමාරිත අවුරුදු ගණන් බොහෝ කාලයක් වුණු වෙලා මාර්ගඵල බඳ පුළුවනි ඊට සුදුසු පාරමී පිරී තිබුණා නම් එහෙම නැත්නම් තමයි නෙය්‍ය පුජ්‍යලෝ කියන්නේ. අද කාලේ ඉන්නවා නම් වෙන නෙය්‍ය පුජ්‍යලෝ වශයෙන් අපට හඳුන්වන්නට පුළුවන් තේරුම් ගන්නට පුළුවන්. ඉතින් අපි අද කාලේ මේ කරන ධර්ම ශ්‍රවණද සීල භාවනා ප්‍රතිපත්තිද දාන සීල භාවනාදී නානාවද පින්කම්ද හැම එකක්ම අපි යොමු කරගන්නට ඕනේ මෙන්න මේ ධම්මානුධම ප්‍රතිපත්තියට අදාළව නැසේ. ඒ කියන්නේ තණ්හාදික්කමාන සම්පූර්ණයෙන්ම යටපත් කර ගැනීමෙන් නිර්වාණ අරමුණු කරගෙන අපි හැම කුසලයක්ම කිරීමෙන් අපි කවදා හරි සුදුසම් වෙනවා මේ කියන ලෝකෝත්තර මාර්ගඵල ප්‍රතිලාභයේ පිණිස. ඒ නිසා දැන් කාල වේලාව ගිවි ගියා මෙතෙක් වේලා පින්නතුන් බොහෝම නිහඬතාවෙන් යුතුව මේ දහම් පදයට සවන් දුන්නා. සැබවින් මේ ධර්ම ශ්‍රවණය මේ කුසලය අද අපි මේ දේශනා කරන මට මේ සවන් දෙන අපේ ගරු කටයුතු ස්වාමින් වහන්සේලාට මේ සවන් දෙන දායකාදී මව්පිය සෑම දෙනාට ලංකාවේ පනම් ප්‍රමණන්නේ ලෝකේ පුරා මේ සවන් දෙන ශීලම සත්පුරුෂයන්ට මේ ධර්ම ශ්‍රවණය මේ කුසලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් අවබෝධ කරගන්නා ලද ගාමිර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් චතර මාර්ග ඵලානුක්‍රමයෙන් අග්‍ර අමාම නිවන් සෝපනිස හේතු වාසනා වේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්ම දානයේ ජනිත කුසල බලයෙන් සසර භාගමන කෙටි වී අමාම නිර්වාණ භෝගේ පිණසම මේ පින්කම හේතු වාසනා වේවා. එවැගේම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ පූජ්‍ය දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ බෞද්ධ නාලිකාවේ සීලම කාර්ය මණ්ඩලයට තව තවත් මෙවන් පුණ්‍ය කටයුතු කිරීම සඳහා නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවායි ප්‍රාර්ථනා කරමින් මේ ධර්ම දේශනා පවත්වන්න යෙදුණි පින්වත් සුසිර ප්‍රේලාල් අරංගල මහත්මයා සහාය මහත්මියත් එවාගේම යකින්දුව රංගල ඔතනෝ මෙතන. එනිසා ඒ සෑම දිනම ඉදිරිපත් කළ තියෙන මේ ප්‍රාර්ථනා පන්තිය එතන පතනවාට වඩා සාර්ථකව සමුදිමත් වේවා කියලා අපි සියලු දෙනා ආශිර්වාද කරමු. ආකාශද්ධා ච භුම්මත්තා දේවානාංගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලංකා දීපං. ආකාශද්ධා ච භුම්මත්තා දේවානාංගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශද්ධා ච භුම්මත්තා දේවානාංගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශද්ධා ච භුම්මත්තා දේවානාංගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදාති.
සීලේක පීඨා ධර්ම ශ්‍රවණී කිරීමෙන් ධර්ම පූජා පැවැත්වීමෙන් සිද්ධ කර ගන්නා ලද සකල කුසල සම්භාර ධර්මයේ සෑම දිනාට කෙසේ මහත්ඵල මහත්ආනිසංස වේ දෙලොව සුභ සිත සැලසී පැතුව පැතුව උතුම් බෝධියකින් අජරාමර සාන්ත ලෝකෝත්තර මහා නිවන් සුව සාක්ෂාත් වේවා කියා අපි ආශිංසන කරනවා.